ඊළවස්සේ නැවත විස්තර කරනවා තස්ස කෝපන බික්කවේ මහා නිරයස්ස පුරත්තිමාය බිත්තිය අච්චි උට්ටහිත්වා පච්චිමාය බිත්තිය පටිහඤ්ඤති මේ පැත්තේ බිත්තියෙන් නික්මෙන ගිනිදල් මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ බිත්තිය හැපෙනවා හැපිලා මෙතනින් නතර වෙන්නේ මේ බිත්තිය කඩාගෙන යොදුන් ගණන් එහාට යනවා කියලා තියෙන අටුවාවේ මේ මේව මේ පෙළේම තියෙනව බුද්ධ වචන අටුවාවේව නෙවෙයි මේ තියෙන්නේ මහා නිරයස්ස පුරත්තිමාය බිත්තිය අච්චි උට්ටහිත්වා පච්චිමාය බිත්තිය පටිහඤ්ඤති එක පැත්තකින් නික්මෙන ගින්දර මෙහෙම ඇවිල්ලා මේක හැපිලා නතර වෙන්නේ මේ බිත්තිය කඩාගෙන ඈතට යනෝ යොදුන් ගන්න. ඊට පස්සේ මේ බිත්තියෙන් නික්මෙනෝ ගිනිද. ඒව මෙහෙම ඇවිල්ලා මේ බිත්තිය හැපිලා නතර වෙන්නේ මේ බිත්තිය කඩාගෙන එළියට යනෝ යොදුන් ගන්න. ඊට පස්සේ යටින් තියෙන ගිනිදල් මෙහෙම උඩට ඇවිල්ලා උඩින් යකඩ වලින් වැහිලා නේ තියෙන්නේ. ඒක කඩාගෙන උඩට යනෝ. ඊට පස්සේ උඩ බිත්තියෙන් එන ගිනිදල් යටට ගිහිල්ලා යට තියෙන පොළවේ හැපිලා ඒක කඩාගෙන යටට යනෝ. එතකොට මේ විදියට යොදුන් ගන්න ගින්න පැතිරිලා තියෙන යොදුන් 10000ක් මේ මට මතක හැටියට අටුවා තියෙන යොදුන් 10000ක් මෙහෙම වටේට මහා ගිනිදල් කියලා. එතකොට එබ්බදු එකක් මැද අපි ගිහිල්ලා උපදින්න පුළුවන්. මේ ඕන කෙනෙක්, ඒ කියන්නේ ආරයන් වහන්සේලා ඉන්නවා සභාවේ ආ පුත්ජන නම් යන්න පුළුවන්. අපි ඕන කෙනෙක් යන්න පුළුවන්. ඒ හේතුව සහිතයි. මේ යන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් යවනව නෙවෙයි. සංඛාර අපුඤ්ඤාභි සංඛාර. එතකොට අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන්නේ අම්මා තාත්තා හින්දා නෙවෙයි. අවිජ්ජා මෝහය කියන චෛතසික අපේ චිත්තසංතානය තුල තියෙන තාක්කල් අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන්න පුළුවන්. මේක ඇති වුණොත් විඥාන පටිසන්ධිය ඇති වෙන්න පුළුවන් මහා ගිනිදල් මැද. පටිසන්ධිය ඇති වුණොත් මැරෙනකන් නාම රූප පරම්පරා තියෙනවා. අපි සත්වයා කියලා විවහාර කරන්නේ එතෙන්ට. එතකොට එබඳු නාම රූප අපි මිදිලා නැහැ. මේක අපිට තියෙනවා. මේක තියේනම් මේකත් තියෙනවා. මේක තියේ නම් ප්‍රතිසන්දියක් තියෙනවා. ප්‍රතිසන්දිය කියන්නේ එතන ගිහිල්ලා පහළ වෙනා කියන එක. ඒ හින්දා මෙහෙම මේ නිරය ස්වභාවය මෙහෙම මේක මැදට යන්න හේතු සහිතයි අපි තුල. හරිනේ. ඊට පස්සේ මේක ඉතින් තව තියෙනවා ඉතින් නිරේ විස්තර මොකද කරන්නේ? ඈ මේක තියෙනවා ওই විදියට තියෙනවා. සෝ තත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. එතකොට අර වගේම මේ මහා නිරයේ පක්ඛිපන්ති කියන්නේ මේ නිරය මැදට දානෝ සත්වයා. අර කලින් කියපු වද දීලා ඉවර නෑ. කර්මේ කම්මේ අපරික්කිනේ. කර්මේ සේවලා නැත්තම් මේක මැදට දාන්නේ. දැම්මයින් පස්සේ සෝ තත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. මෙතෙන්ට ආවහම අපි කොහොම හිතා ගන්න පුළුවන්නේ නේ? අනිත් එක මතක තියාගන්න මේ ශරීර වගේ නෙමෙයි අසතුන් නිරය ශරීර. ඒ කියන්නේ අර මං කලින් කිව්ව නෙළුම් මල් පෙත්තකින් ගැහුවොත් කැඩෙන මට්ටමට සියුම්. එතකොට සියුම් අනිත් කාරණාව තමයි මේ වගේ චූටි ශරීරයක් නෙවෙයි. දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරය පමණ දාන ඒකනේ කියන්නේ ආසතුල ඉස්සෙල්ලම අභිධර්මයට බැස්සාම ඉතින් ඔහම නේ ඉතින්. ආසතුන් යොදුන් 100යි. දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරයේ උස යොදුන් 100යි. දේවදත්ත හාමුදුරුවෝ අවීචී ඉන්න හැටි දන්නවද? දන්නේ නැද්ද? දෙයි හාමුදුරුවනේ දන්නන්ද? මෙහෙම ඉන්නේ ආසතු. මෙහෙම අවීචිය. උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. හරිනේ. උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. මේක අර වගේම ගිනිදල් අහම යනවා. හරිනේ නේ. එතකොට මේ තමයි මහා නිරය. දේවදත්ත හාමුදුරුවෝ ගිහිල්ලා මෙතන තමයි ඉපදුනේ. උන්වහන්සේගේ ශරීරය ආසතුන්. කකුු දෙක මේ යට යකඩේ මෙහෙම ගිරිලා තියෙන්නේ. හරිනේ. ඊළවසේ මෙහෙම ගිහිල්ලා මට අඳින්න බෑ. මෙහෙම ගිහිල්ලා ඔළුව මේ උඩ බිත්තියේ හිර වෙලා තියෙන්නේ. හොලවන්න බෑ. ඔළුව මේ බිත්තියේ හිර යකඩ පොළොවේ හිර වෙලා තියෙන්නේ. යටින් කකුු දෙක යට පොළවේ හිර වෙලා තියෙන්නේ. හරිනේ නේ. එතකොට යොදුන් 100යි. එතකොට මේ අර මං කියපු මේ විදියට ගින්න මැද මේ මං කියන කොටත් එයා එහෙම ඉන්නේ. එතකොට මෙහෙම ඉවරයි කියලාද හිතන්නේ? නෑ. මෙතනින් උලක් කඩාගෙන ඇඟ මැදින් කඩාගෙන යකඩ උඩක් ගිහිල්ලා මෙහෙම හයි වෙලා තියෙන්නේ. හරිද? කකුු දෙකෙන් යකඩ පොළවේ හිර වෙලා උඩ ඔළුවෙන් භාගයක් හිර වෙලා ඇඟ මැදින් යකඩ උලක් කඩාගෙන ගිහිල්ලා මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊළවස්සේ මේ පැත්තෙන් අත් දෙක කඩාගෙන ගිහිල්ලා යකඩ උලක් මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊළවස්සේ මෙහෙම තියෙනෝනේ මේ විදියට යකඩ උලක් ගිහිල්ලා මෙතනින් කඩාගෙන ගිහිල්ලා එහා බිත්තියේ මෙහා බිත්තියේ හිර වෙලා තියෙන්නේ. යකඩ උලවල් 6කින් හිර වෙලා තියෙන්නේ. එහෙල වෙන්නවත් නැහැ. හේතුව මොකද්ද? නිච්චලේ තථාගතේ අපරද්දත්තා. නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිච්චලෝව නිශ්චල වෙලාම පච්චතු නිශ්චල වෙලාම විපාක විඳීවා කියලා කර්මයට සමානව තමයි මෙහෙම වෙලා තියෙන්නේ. නිච්චල
නිශ්චලේ තථාගතේ අපරද්දත්ත. නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිශ්චල වෙලාම විපාක අනුභව කරාවා කියලා කර්මයට සමානවම විපාක ලැබෙන්න තමයි මේ විදියට ඉන්නේ. මේ විදියට තමයි සුදම්මානන්ද දේවදත්ත හාමුදුරුව මේ වෙනකොටත් ඉන්නේ. මේ තරම් දුකක්. හැබැයි එක සැනසීමට කරුණක් තියෙනවා. උපනිශ්‍රය හැදුවොත් මෙයා මිදිල මොකද වෙන්නේ? අනාගතේ අට්ටිස්සරෝ නාම තච්චේක බුද්ධෝ භවිස්සති. අට්ටිස්සර කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක් බාටපත් වෙනවා. ඒ තමයි මෙයා කරපු කුසල ධර්ම. අන්න ඒ හින්දා කුසලය කියන්නේ මොහතකට හරි සැනසීමක්.